නීලපබළු කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් අපිට මේ ගැන මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක සාකච්ඡා කරන්නට අවස්ථාවක් තියාගන්න වෙන්නේ. ඉතින් මම මොකක් ගැනද ඔයත් එක්ක සාකච්ඡා කරන්නේ මේ වෙලාවේ? ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා ඇති ඔයාට. ඇත්තටම කියනවා නම් අපි මන් ටීවී එකේ දකින දේ නිසා ඉස්සරහට කෙදර යයිද? අපි අද වීඩියෝ එක තුලින් ඒ ගැන තමයි කතා කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාටත් ආසාවක් තියෙනවා නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් මට ඔයත් එක්ක කතා කරන්න වෙන සැබෑම කාරණය බවට පත් වෙන්නට වෙන්නේ. ඉතින් කොහොම වුණත් මෙතනදී තව දෙයක් ගැන මම මතක් කරනවා. ඒ තමයි පහුගිය කාලෙම ඔය හැම දෙයක්ම අපිට දකින්න අහන්න මේ වෙලාවේදී අවස්ථාවක් තියාගෙන හිටිය කියන දේ ගැන මම ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඔයාට විශේෂම දෙයක් මට මෙතනදී මතක් කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. මම මොකක් ගැනද ඔයාට මේ කියන්නේ කියන ගැටලුව මේ වෙලාවේදී තියාගන්න වෙනවනේ. ඇත්තටම කියනවා නම් අභිමන් හදිසියෙම ටීවී එකෙන් දකින්න මේ වගේ දෙයක්. ඒ තමයි කුරුළු පහර දීලා තියෙනවා. ඒ වෙන කාටවත් නෙවෙයි, මාධ්‍යවේදීන්ට. ඉතින් මාධ්‍යවේදීන්ට පහර දීලා තියෙනවා දැක්කට පස්සේ ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක්. මොකක්ද ඒ ප්‍රශ්නට හේතුව? ඒ ගැනත් අපිට මෙතනින් සඳහන් කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි, ඇත්තටම කියනවා නම් කුරුළුට දැන් ලොකු ප්‍රශ්නයක් තමයි ඔන්න උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ගැන හිතද්දී, හිතලා වැඩ කරද්දී මේ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනි කියන දේ ගැන අපිට මෙතනදී කතා කරන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔයා දන්නවද ඉදිරියට සිද්ධ වෙන්නේ අභිමන්ට ඔය කුරුළු කරදරේ වැටලා ඉන්න බලන් ඉවසන්නම බැරි තැන අනිවාර්යයෙන්ම පැමිණෙයින් කියලා විශ්වාස කරන්න පුළුවන්. කවුද පැමිණෙන්නේ? ඇත්තටම අභිමන් කුරුළු බලන්න යන්න තීරණය කරන්නේ. මෙන්න මේ දර්ශන ටික දැක්කට පස්සේ කියන එක අපිට අමතක කරන්නම පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේම තමයි දැන් ඉදිරියට අභිමන් යන්න තීරණය කරපු එක ගැන ගොඩාක් සතුටු වෙයි කියලා හිතන්න පුළුවන්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, අනිවාර්යෙන්ම පූජාතුළු පිරිස.